වේලුපිල්ලි ප්‍රභාකරන් නැමැති අමානුෂික ත්‍රස්තවාදියාගේ නායකත්වයෙන් ආරම්භ වූ LTT සංවිධානය මෙරට තුල ක්‍රියාත්මක වූයේ අහිංසක ජනතාව පූජ්‍ය පූජක පක්ෂය සහ ප්‍රභූන් ඉලක්ක කරගත් ඝාතන සංහාර රැසක් සිදු කරමින් තම ඊළම වෙනුවෙන් යාපනය ප්‍රදහාන කරගනිමින් අහිංසක ජනතාව පලිහක් බවට පත් කරගත් එම අමානුෂික LTTE ත්‍රස්ත නායකයා ඇතුළු ත්‍රස්තවාදීන් මෙරට තුල වසර 30ක් පුරා සමස්ත ජනතාවගේ නෙතට කඳුලක් එක්කලා එම ජනතාවගේ වේදනාබර කඳුළු වලට තිත තබන්නට 2005 වසරේ මෙරට බලය තමා අතටගත් එවක ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සේනාධිනායකත්වයේ යටතේ එවකට ආරක්ෂක ලේකම් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මග පෙන්වීම යටතේ මෙන්ම රණබිමේ සිටි සෙබළුන් දිරිගන්වමින් නිවැරදි නායකත්වය ලබා දෙමින් මෙරට ප්‍රථම ෆීල්ඩ් මාෂල්වරයා බවට පත් වූ එවක යුද හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා දිවි දෙවැනි කොට මාතෘභූමිය රැක ගැනීමට එකවන්ව සටන් කළා. ඊට දෙවන්ත සවියක් වෙමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව, නාවික හමුදාව, පොලිසිය මෙන්ම සිවිල් ආරක්ෂක බලකාය සිය අනසක පතුරුවමින් LTT ත්‍රස්තවාදීන් අත්පත් කරගත් ප්‍රදේශ අඟලින් අඟල තමා සතු කරගන්නට රණබිමේ ගුවන් ගෙබේ සහ සයුරු තෙරේ සිට මෙරට නිදහස වෙනුවෙන් සටන් වැදුණා. එම එඩිතර නායකත්වයන් යටතේ ත්‍රිවිධ හමුදා විසින් නැගිනහිර පිහිටි මාවිල්ලාරු සොරව්වත් තොප්පිගල පිහිටි LTT කඳවුරත් අත්පත් කර ගනිමින් යුද ජයග්‍රහණයේ ප්‍රථම පියවර තැබීමට කටයුතු කළේ තම මව්බිමේ ජනතාව වෙනුවෙන් ඉටු කළ යුතු වගකීම් මැනවින් ඉටු කරමින් යුද ජයග්‍රහණයේ වෙනුවෙන් පියවරින් පියවර ඉදිරියට ගමන් කළ අභීත රණවිරුවන් තම සගයින්ද අහිමි කර ගනිමින් මෙරට ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ සිත් තුළ තිබූ ත්‍රස්ත බිය නැති කර දැමීමට ක්‍රියා කළේ ලොව හොඳම මානුෂීය හමුදාව මෙරට හමුදාව බව ලොවටම පසක් කරවමින් ඔබ රකින්න රට මාතෘභූමිය නොසැලී ඉදිරියට ගිය ත්‍රිවිධ හමුදාවේ රණවිරුවන් යුද්ධයේ අවසන් කාලයේදී වේලුපිල්ලේ ප්‍රභාකර නැමැති ම්ලේච්ඡ ත්‍රස්ත නායකයා සහ ඔහුගේ සගයින් නන්දිකඩාල් ප්‍රදේශයේ කුඩා බිම් කඩකට කොටු කිරීමට සමත් වුණා. එම ත්‍රස්ත නායකයා මිනිසුන් පලිහක් ලෙස භාවිත කරමින් තම අරමුණු ඉටු කර ගැනීමට කටයුතු කළත් රණවිරුවන් එක්ව 2009 මැයි මාස 18 වනදා එනම් අදවන් දිනක නන්දිකඩාල් කලපුවේදී එම ම්ලේච්ඡ ත්‍රස්ත නායකයා ඇතුළු ඔවුන්ගේ බියගුළු සගයින්ගේ ඉරණම සහ මුලින්ම අවසන් කළා. එලෙස නන්දිකඩාල් කලපුවේදී එම අවසන් සටන මෙහෙයවූයේ එවක මෙරට යුද හමුදාපති ලෙස කටයුතු කළ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාගේ නායකත්වයෙන් එවකට ගජබා රජ මේන්තුවේ 58 වන සේනාංකයේ අනදින නිලධාරී හිටපු යුද හමුදාපති ආරක්ෂක මණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා සහ එවක ගජපා රෙජිමේන්තුවේ 53 වන සේනාංකයේ අනදින නිලධාරී වත්මන් ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න අයගේ සේනාංක ඇතුළු තවත් සේනාංක කිහිපයක් රටට සිටෙහෙ පුදන ලේන් මසින් සැදුන මව්පියන්ට දරුවන් අහිමි කළ දරුවන්ට මව්පියන් අහිමි කළ ත්‍රස්තවාදයේ නම් අකුරු 6 නැවත මෙරට තුල නොයසීවායි අපි ප්‍රාර්ථනා කරමු. තවද අප වෙනුවෙන් එඩිතරව රණබිමට පිවිසි ඇතම් රණවිරුවන් අදටත් ආබාධිතව සිටියත් ඔවුන් මෙරටට කළ සේවය කියා නිම කළ නොහැකි. ත්‍රස්තවාදය මෙරටින් තුරන් කළ රණවිරුවනි ඔබ ජන හදවත් තුල සදා අමරණීයයි. අපෙන් එකකිනේ මිනිසා රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.